මෙතුරුනි පහුගිය දවස්වල අපි දන්නවා අපේ රටේ හිටපු බොහොම ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහත්මයා මගේ මිත්‍රයා රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව දිගින් දිගට හොරකම් එළිදරව් කරපු නිසා යුද්ධේ කරන කාලේ සුද්දේ දුන්න හැටි සන්ඩෙලීඩ පත්තරේ අකුරක් නැර සේරම ලේඛන සහිතව විශ්වාසවන්තව ඉදිරිපත් කරපු නිසා ඒ කේන්තියට ලසන්තව මැරුවා. ඒ ලසන්තව මරපු එක ගැන පරීක්ෂණ නොකළ විතරක් නෙමෙයි, ඒ පිළිබඳව විවිධ අසත්‍ය කතා පැතිරෙව්වා. දැන් ලසන්තව මරපු මිනිමරුව ටික අපේ දක්ෂ පොලිස් නිලධාරීන් විසින් බොහොම දක්ෂ විදියට පරීක්ෂණ පවත්වලා අල්ලගෙන අවසාන කටයුතු ටික කරන්න දැන් ඔන්න මෙන්න තියෙන වෙලාවේ එක පුද්ගලයෙක් හමුදාවේ ඔත්තු සේවයේ ඉඳලා විශ්‍රාම ගිය පුද්ගලයෙක් මිය යනවා. ඔය හිරේ ඉන්න කෙනා නිදහස් කරන්න එයා නෙමෙයි ලසන්තව මැරුවේ, මමයි මැරුවේ කියලා සටහනක් ලියලා. මේක ටිකක් අද්භූත කතාවක්. සාමාන්‍ය මිනිස්සු වැරදි කරලා හිතේ අමාරුවට මැරෙන්න පුළුවන්, අත්අඩංගුවට පත් වෙන්න කලින් මැරෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවක ලිපියකුත් ලියලා මම තමයි එයා නෙමෙයි කියලා මැරෙන එක බොහොම සැකසංකා සහිත බව කාගෙත් හිත්වල ඇති වුණා. එනිසා මිනිස්සු ඇහුවා, ඇත්තටම එල්ලිලා මැරිලාද නැත්තම් මරලා එල්ලලාද කියලා. දැන් අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා පොලිස් පරීක්ෂණ අනුව ලසන්තව මරපු දවසේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලානේ ලසන්තව මරපු දවසේ ඔය කියන පුද්ගලයා ඉඳලා තියෙන්නේ එතුමගේ ගනේ එතුමගේ ගමේ කිලෝමීටර 100ක් විතර ඈත. ඔහුගේ දුරකථනයේ නම්බරේ දුරකථනයේ අමුතුම් විස්තර අනුව අදේව හොයාගන්න පුළුවන්. දැන් හරි පුදුම වැඩ. මමයි ලසන්ත මැරුවේ කියන කෙනා මිනිමරුම වෙච්ච තැන ඉඳලා කිලෝමීටර 100ක් ඈතින්. එහෙනම් දැන් අපිට සැක සංකා ඇති වෙනවා එදා මිනි මරපු මිනිස්සු අද ඒ මිනිමරුම් ආවරණය කරන්න තවත් මිනිමරුම් මරනවද කියන සාධාරණ සැකේ. මේ පොලිස් පරීක්ෂණ නිසා අපි ඒ ගමන් කිව්වේ නෑ මේක සැකයි කියලා. මේ දැන් මතුවෙන කරුණු අනුව අපිට පේනවා එදා මිනි මරපු මිනිස්සු අද බලය නැතුව ඉඳලත් ඒ මිනිමරුම් වලින් මිදෙන්න, ඒ මිනිමරුම් වලට නොමග යවන්න, ඒ පරීක්ෂණ නොමග යවන්න, ජනතාව නොමග යවන්න, තවත් මිනි මරනවද කියන සැකය සාධාරණව අපිට ඇති වෙන්න පුළුවන්.